තत्र්‍ර ූල්‍ය අර මුදර ලංකාවේ රාජ්‍ය කරණය පිළි බඳව විමසල බල්ලා ඔන්ගේ වාර්තාව පහෞගේ දවස එලළි දක්වා මේක හඳුන්ුවන්නේ ගවනන් ඩग्නෝස්ටික් सेම් පෝर्් කියලා මේ වාර්තාාවේ අංක දහතුුණ කියන නිර්දේශය තියෙනවා දෙදස් විසිහතරාව රුද්ධේ ජू නිමාසය වෙද්දිී මහාබැංකුව රිජ පාලනය එලිය EFර මුදල්ල ගෙනයා යුතුයි කියලා මේ පසුබිම අක්තේ පාලිමන්トතු වෙදී ජනාධිපතිවරයා පෙේද කිව්වා EටF ස්වාධීන මණ්ඩලයක් යටතට ගේනවයි කියරලා මේකෙන් EපටF. ලාබීන්ට වාසියක් වේද. අපේ ලංකාව සම්බන්ධව අයෙන් එ එක ඉදිරිපත් කල තියෙන නිර්දේශවල විශේෂන් මෙම රාජපාලනය සම්බන්ධය ඔවුන් පැදිිව කියනවා මහ බැංකුවෙන් මේක අයින් කරන්න කියලා නමුත් ඒක උුන් කියවා මේක උපදේශක සභාවක් පත් කරලා මේක කැබිනත් පත්ත්‍රිකාවක් ගේඒ නිතිීති ගෙනල්ලා එහෙම මේක මහා බැංක්වේ පරිපාලනෙන් අයින් කරන්න කියලා. එත ජනාධිපතිතුමා කියන ඔය ස්වා නොිෂන් න්ඩලක කියන ගැන් අපි ොඳට අධ්‍යකීම් තියෙන ස්වාදීන මැවරණ කොමිසන් සබාව කැඳපපු මැතිවරණයට තමයි මන් පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන් අයින් වෙලාේ තොර අදමන්ගේ විින්දිතෙක් වෙලාඉන්න තුොර එක විින්දිතෙක්ුුණේම ඒස්වාදීන මැතිවරණ කොමිසන් සබාවට වැඩකරන්න ජනාධිපතිවර හැටියට අවශ්‍ය පහසකටික ලබා දුන්නේ නෑ ඊළඟරද ජනාධිපතිතුමා ඔයි ගේන්න හදන සමාජමාධ්‍ය පනතු සම්බන්ධ වෙන් තිබිෙන කොමිෂන් සභාබැලුවූ ජනාධිපත්තුමා තමයි ඒක නිනධාරීෙන් පත් කරයි. මාධ්‍ය විකාශනාධික ය පනත සබඳ බැලවොත් ඒ කොමිසන් සබාවට පත් කරන්නේ ජනාධිපතිතුමා ර මේ ජනාධිපතිතුමාක් ස්වාදීන කමිසන් සබා කියල කියන්නේ ය පත් කරනය එයා තැන්ගලි හන්න පුළුවන් අය තම ස්වාධීන කලක කියන් හින්ද යා කියන ස්වාධීන සභාවගන අපි අවධනෙන් න්නඕනේ ඒක පිළිබඳව වෙනවාපි අධ්‍යනකය දෙන්නවන මොකද මේ ජනාධිපතිවරයා ස්වාීන කොමිසන් සභා කියනවා එකක් පත්ස්වාදීනන ඊට එකIP එක දෙම තියන වෙන වෙන පඩක් හැටිය දැන් මේ දෙක එකතු කරනවා කියනකත් මංහිතනවා ලොු ැටලුවත් යන මොකද දැම්මේක එකතු කරන ොලද අර ජනාධිපත්තුමාගේ කතාව අයක තැනක කියනවා මේ විදේශීෝල ආයෝජය කරන්න ඕන ැන සල කළ බලන්න ඕනේ කියලත් කියනවා ඒහින්ද මනං හිතනවා මේ රටේ වැඩකරන ජනතාව අමාරුවෙන් ඉතිරිගත්ත මුදල් ටිකට තමයි ජනාධිපදිතුමා මේ අත තියන්න යන් ති ම කියනවා මේකිතාම භයනක තත්ත්වයක් මේ රටේ වැඩර නතාව මේ පිළිබඳව අදියන් සිටිය යුතු